ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලව අත්තම්මයි මමයි YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්නේ තෙල් අඩු ප්‍රමාණයක් පාවිච්චි කරලා විනාඩි 10න් වගේ පොඩි කාලයකදී එළවලු රොටි ටිකක් හදාගන්න විදිය. ඒ වගේම රසට ෆිලින් එක හදන විදියත් කියලා දෙනවා. අපි බලමු එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලට අවශ්‍ය කරන ප්‍රමාණයට පාන් පිටි ගන්න. මම මෙතන අරගෙන තියෙන පාන් පිටි ග්‍රෑම් 200ක් 250ක් විතර. දැන් ඒකට ඔයාලට අවශ්‍ය තරමට ලුණු දාගන්න. ඔයාලගේ රසායනෝ සාමාන්‍යයෙන් තේ හැන්දක් වගේ දාගත්තම ඇති. ඊළඟට ඒ ටික හොඳට කලවම් කරගන්න. අපි මේ ලෝ රොටි හදනකොට මේ පිටි මිශ්‍රණයටත් හොඳට ලුණු තියෙන්න ඕනේ. එතකොට තමයි රස. ඉතින් ලුණු දාලා කලවම් කරගත්තට පස්සේ අපිට ඕනි වෙනවා මද රස්නේ වතුර. ඉතින් මද රස්නේ වතුර මේ විදියට එකතු කරගත්තම ගොඩාක් වෙලා මේ පිටියක පිපෙන්න කියන්නේ පදන් වෙන්න තියන්න ඕනේ නැහැ. අපිට ඉක්මනට ලෝ රොටි එක තම්බ ගන්න පුළුවන්. දැන් කඩවල් වල නම් ලෝ රොටි හදනකොට ගොඩාක් තෙල් දානවනේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ තෙල් නොදා හදා ගන්න විදිය. ඉතින් මද උණුසුම් වතුර පාවිච්චි කරාට පස්සේ අපිට මේ වගේ හොඳ සොෆ්ට් ඩෝ එකක් හදා ගන්න පුළුවන්. විනාඩි 5ක් විතර හොඳට මේක අනා ගන්න. දැන් මේ විදිහට හදාගත්ත පිටිගුලිය වහලා තියෙනවා මම විනාඩි 10ක් පැත්තකට කරලා. ඒ අතරේදී මම මේකට අවශ්‍ය කරන පිරවුම හදනවා. ඉතින් තෙල් ටිකක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් විතර එක රත් වුණාම ඒකට එකතු කරගන්න පොඩියට කපාගත්ත බීලුණු ගෙඩි දෙකක් විතර මම එකතු කරා. ඔයාලා ගන්න ප්‍රමාණයත් එක්ක ඒක අඩු වැඩි වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. ඊළඟට ඉඟුරු සුදු ලුණු ටිකක් මම ග්‍රේට් කරලා දාගත්තා. ඒක ඔයාලට තලවල ගන්නත් පුළුවන්. ඊළඟට කරපිංචා යමු මිලිසුත්. ඒ ටික දාලා යන්තම් මේ විදියට ලුණු ටික ටෙම්පරාදු කරගන්න. ගොඩාක් ටෙම්පරාදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ පාට වෙනස් වෙනකම්. ඊළඟට ඔයාලගේ රසානෝ ලුණු දාගන්න. ඉතින් මේ විදියට මේ ෆිලින් එක හැදුවම හරිම රසයි. කඩේ රසටම අපිට ලොරො ටික හදා ගන්න පුළුවන්. ඊළඟට විනාඩියක් විතර මේක හොඳට මැලුණාට පස්සේ තම්බල පොඩි කරගත්ත අල ටිකක් මම එකතු කරනවා. ඉතින් අල ටික හොඳට තැම්බෙන තරමට තමයි ලොල් රොටි එක රසට එන්නේ. හොඳටම තැම්බෙන්න ඕනි අල එක. ඊළඟට ඒකත් එකතු කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ ලූණු ගොඩාක් පාට වෙනස් වෙලා නැහැ. අමුයෙන් වගේ තමයි තියෙන්නේ. ඊළඟට මේකට මම එකතු කරනවා කහ කුඩු ටිකක්. ඉතින් මේ ෆිලින් එකට අද පාවිච්චි කරන්නේ කහ, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු. කැලිමිරිස් මම දැම්මේ නැහැ. කැලිමිරිස් දැම්මම මේකේ රසය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මම මේ කියපු දේවල් දාලා බලන්නකෝ හරිම රසයි. දැන් ඔයාලට පුළුවන් මේක තැඹුණාට පස්සේ ටිකක් උඩට ලීක්ස් ටිකක් දාගන්න. කොළ දාගන්නත් පුළුවන්, දඬු දාගන්නත් පුළුවන්. දාලා මේක හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕන විනාඩියක් දෙකක්. මේකේ හොඳට තියෙන්න ඕනි සැර, ඒ වගේම ලුණු. එතකොට තමයි මේ ෆිලින් එක හරිම රසට එන්නේ. දැන් ඒක පැත්තකින් තියාගන්න. දැන් මේ විනාඩි 10කට පස්සේ මම පිටිගුලිය අරගෙන මේක සමාන කොටස් කීපයකට කඩා ගන්නවා. ඉතින් මම මේ ගත්ත ප්‍රමාණයෙන් කියන්නේ පිටි ග්‍රෑම් 250කින් වගේ අපිට ලෝල් රොටි 6ක් වගේ තමයි හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ විදිහට සමාන කොටස් කීපයකට මම මේක කඩා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති පොඩ්ඩක්වත් තෙල් නැහැ. ඉතින් ගොඩක් තෙල් කන්න අවශ්‍ය නැහැ. අපිට මේ වගේ රසට හදා ගන්න ක්‍රම තියෙනවා. ඉතින් කඩවල වල ලෝ රොටි හදන්නේ තෙල් වක් කරලා ගොඩාක් පැය ගණන් පිපෙන්න තියලා එහෙම තමයි හදන්නේ. ඉතින් අපිට ගෙදරදී පිරිසිදුව මේ විදිහට හදා ගන්න පුළුවන් හරිම සරල ක්‍රමවලට. දැන් පිටි ටිකක් දාලා මේ තුනී කර ගන්න පුළුවන් තැනකට අපි ගත්ත පිටිකුලියක් මේකේ තියලා හොඳට මේක තුනී කර ගන්න. ඉතින් අපි මද රස්නේ වතුර පාවිච්චි කරලා මේ පිටියක අනාගත්ත නිසා අපිට මේක ලේසියෙන් තුනී කරගන්න පුළුවන්. මේ විදිහ හොඳට තුනී කරගන්න. හොඳටම තුනී වෙන තරමට තමයි ලෝ රොටිය රසට එන්නේ. දැන් ඔයාලට තියෙන්නේ මම මේ පෙන්නන විදිහට පොඩ්ඩක් කොට්ටක් වගේ මේක කපා ගන්න. කපලා අපි හදාගත්ත ෆිලින් එකෙන් ටිකක් මේකේ තියන්න. ඉතින් ෆිලින් එක තියෙන කොටත් සාමාන්‍යයෙන් මේ විදිහට තේ හැඳි දෙකක් වගේ දෙකමාරක් වගේ තියාගන්න. එතකොට තමයි රස ෆිලින් එක හොඳට එන තරමට තමයි ලෝල් රොටිය රසට එන්නේ. ඊළඟට මේ විදිහට සීල් කරගන්න. හොඳට වටේ සීල් කරගන්න. නැත්නම් මේක තැම්බෙනකොට දිග ඇරෙන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේක තෙල් ටිකක් දාලා රොටි තැටිය තමයි මම අද මේ ටික පුච්චගන්නේ. ඒත් ඔයාලට පුළුවන් නන් ස්ටික් පෑන් එකකුණත් පුච්චගන්න. ඉතින් මේ විදිහට දෙපැත්ත හරව හරව ඊළඟට මේ වාටි ඒව ඔක්කොම අඩු ගින්දරේ තියාගෙන මේක කරන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි
फिलीन एक रसट हदला अड़ तेल प्रमाण पावित मेलोट टीक हदागते तीन उदय क्या हवसर ते बोन गेदर दी मैं हरी लेसी हदागन पुड़वा रेसीपी कक्तम दोल अर की नावे वाल मे विधि रोटी हदल हदल बलाक हरीम रस क्रमया इवगेम तम हरीम सौख्य आरक्षित पिरीद अद वीडियो हाई के लिए हितना कमेंट का अलगे आलोटा बला शेयर इवगेम लाइक कुदा मन तवा दवस मे वगे वीडियो अकरा वाले इतना वाले शुभ दवसा।